ජාතිය ආරක්ෂාව සහ නීතිය ගැන වැඩි වශයෙන් කතාබහ වන අවධියක එම මාතෘකාව ඔබ සමග කතා කරන්න මගේ අදහස් කුමාරු කරගන්න ලැබීම ගැන මම සතුටු වෙනවා. මේ මාතෘකාවට ප්‍රවේශයක් හැටියට මම අර පාස්කු ඉරුදින මුළු ලෝකෙම මවිත කරගෙන අපේ රටේ 6 තැනක ඒ පිපුරුණු මරාගෙන මැරුණු බෝම්බ ප්‍රහාරය යොදා ගන්නවා. අපි වසර 30ක් ත්‍රස්තවාදයත් එක්ක ගැටුණු රටක්. අපේ ජනතාව ඒ ත්‍රස්තවාද නිසා දුකින් බියෙන් සැකෙන් ඇඹරි සංවර්ධනයෙන් ගිලී හිටපු ජනතාවක්. හැබැයි 2009 මැයි මාසේ පස්සේ ඒ ත්‍රස්තවාදය නිම වුණාට පස්සේ අපේ රටෙන් අපි දැක්කා අපේ රට ක්‍රමක්‍රමයෙන් සුරක්ෂිත සාමකාමී රටක් හැටියට ඉදිරියට යනවා. 2015 අපේ රටේ පාලනය ඔය යහපාලන කියන රජයට බාර දෙන අවස්ථාවේ අපේ රට සුරක්ෂිතම සාමකාමී රටක් හැටියට මුළු ලෝකෙම පිළිගෙන තිබුණා. විශේෂයෙන්ම මම හිතන්නේ ප්‍රියත් බන්දු අපේ ආචාර්යතුමා කියපු හැටියට ආසියා බැංකුව, ලෝක බැංකුව, බ්ලූම්බර්ග් කියන ආර්ථික මේ මිනුම් දණ්ඩවල තියෙන ඒ ආයතන අපේ රට ආර්ථික වශයෙන් වේගෙන් සංවර්ධන රටක් හැටියට තමයි නම් කරලා තිබ්බේ. සංචාර කර්මාන්තය අර මාස්ටර් කාඩ් කියන ආයතනයෙන් කියලා තිබ්බ මේක ආකර්ෂණීයම රට කියලා ලෝකේ. කොළඹ තමයි වේගෙන් සංවර්ධන වෙන රට කියලා, නගරය කියලා. ඉතින් එහෙම තිබ්බ රටක් වස 4 මාසක් වැනි සුළු කාලයක් තුළ නැවතත් අනාරක්ෂිත ජනතාව බියෙන් ජීවත් වෙන රටක් හැටියට පරිවර්තනය කිරීම සම්බන්ධයෙන් මම සම්පූර්ණ වගකීම මේ රටේ නායකයන්ට සහ මේ රජයට පළ කරනවා. අද මේ බෝම්බේ සිදුවෙලා මාස 3යි කියන්නේ අද ක්‍රිස්තියානි ප්‍රජාව පල්ලිවලට එක් රැස් වී ඔවුන්ගේ නැතිවෙච්ච ඥාතීන් අනුස්මරණය කරනවා. ඒ වගේ අපි සිංහල ඥාතීන් අපි 3 මාසේ දානය දෙන දවස. නමුත් මාස 3ක් ගියත් තාමේ බෝම ප්‍රහාරයෙන් ඒ ඇති වෙලා තිබ්බ සමාජ ව්‍යාකූලත්වය, රටේ අස්ථාවරත්වය, ඒකම ජාතීන් අතර ගොඩනැගුණු අවිශ්වාසය පහව ගිහිල්ල නැහැ. එය නැවත ගොඩනැගීමේ ක්‍රමයක් මේ රජයට තියෙනවද කියලා අපිට පේන්නේ නැහැ. අපි දැක්ක මේ යහපාලන රජය ආපු දවස ඉඳන් ඔවුන් ආරක්ෂාව සම්බන්ධයෙන් ක්‍රියා කරපු ආකාරයට අපි දැක්කා හමුදා කඳවුරු වෙනස් කරනවා, බුද්ධි අංශය සම්බන්ධයෙන් මම නැවත කියන්න අවශ්‍ය නැහැ, ගැටලු රාශියක් තිබ්බා. ඔවුන් එක්ක එක්කාසු වෙලා හිටිය පක්ෂ සහ ඒ අනිකුත් සමාජ, සිවිල් සමාජ වගේ කට්ටිය සන්තෝෂ කරන්න ඔවුන් විවිධ තීරණ ගත්තා, විවිධ ක්‍රියාවලියන් වලට නෙමරු වුණා. ඒ අතින් අපි දැක්කා අපේ ආරක්ෂාව දිගින් දිගට දුර්වල වෙනවා. මේ සම්බන්ධයෙන් ගරුතර මහා සංඝරත්නය, අපේ රට දිනපු මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා ඇතුළු දේශපාලඥයන්, වියත්මක සංවිධානය වගේ අනිකුත් සංවිධාන දිගින් දිගට මේ රජයට අනතුරු හැංගුවා. විවිධ අවස්ථාවල කිව්වා මෙහෙම ගියොත් අපිට මේ භයංකර තත්ත්වයකට මුහුණ දෙන්න වෙනවා කියලා. හැබැයි මේ රජයේ නායකයෝ අර බීරි අලින්ට වීණා වයනවා වගේ මේ 7-5කට අපි කීප දේවල් ගණන් ගත්තේ නැහැ. මේ සිද්ධිය වුණාට පස්සේ නම් මේ නායකයෝ ටික මේ රජය ඒ අන්තවාදී මුස්ලිම් ත්‍රස්තවාදීන් විසින් කරපු ඒ ප්‍රහාරය බොහොම ලේසියෙන් අර මැරිච්ච මරාගෙන මැරුණේ ත්‍රස්තවාදීන් මත පටවලා ඉතාම නිවට ආකාරයට, නිඳිත ආකාරයට රජයේ වගකීම අර ආරක්ෂක හිටපු ආරක්ෂක ලේකම්ටත් අර දැන්ට තමන්ගේ රාජකාරි තාවකාලික නවත්තල තියෙන පොලිස්පතිතුමාටත් දාලා මේගොල්ලන් විවිධ උපක්‍රම යොදලා මේකෙන් ගැලවෙන්න හදනවා. ඒකම මේ ත්‍රස්තවාදී ප්‍රහාරයත් එක්ක කරලියට ආවා මුස්ලිම් අන්තවාදය. අපේ රටේ මේ වචන දෙක එච්චර මීට ඉස්සෙල්ලා කියවුනේ නැහැ. අපි ওই මුස්ලිම් ජනතාව එක්ක
වසර සිය ගණනක් එකට ජීවත් වෙච්ච ජනතාව. එක පාට මේ සිද්ධියට හේතුව මේ රජයේ නොසැලිකම සහ ඔවුන් ගත්ත විවිධ ක්‍රියාමාර්ග. අපි දැක්කා ඒක නිසා මේ රජය හැමතිස්සෙම බලනවා මේ මුස්ලිම් අන්තවාද මේ ත්‍රස්තවාදී ප්‍රහාරය අර සිද්ධියට ලඟු කරන්න. ඒක එහෙම වෙන්න බෑ. ඒක එක සිද්ධියක්. මේක අවුරුදු 4000ක් තිස්සේ ගොඩනැගුණු ඒ අන්තවාදයේ වර්ධනය වෙච්ච ක්‍රියාවලියක ප්‍රතිඵලයක්. ඒක අවසාන නෑ. මේ බෝම්බ ප්‍රහාරයට පස්සේ අපි දැක්ක අපේ පොලිසිය, අපි දැක්ක අපේ හමුදාව සෝදිසි මෙහෙයුම් ආරම්භ කෙරුවා. ඔවුන් විවිධ ප්‍රදේශවල සෝදිසි කෙරුවා. විශේෂයෙන්ම මුස්ලිම් ජන කොටස් ජීවත් වෙන ප්‍රදේශවල අපි දැක්කා වෙඩි බෙහෙත්, වතුරන්, අවි ආයුධ, එතකොට බෝම්බ, පුපුරන ද්‍රව්‍ය සම්බන්ධ වෙනවා. හැබැයි ඒකම අපි දැක්ක හිටපු ගමන් මේ රජය මැදිහත් වෙලා ඒ සම්බන්ධයෙන් වාරණයක් දානවා. මේ ජනතාවට ඒ ඇත්ත දැත්ත සොයාගන්න දැනගන්න බැරි වෙන විදිහට ඒක පොඩ්ඩක් නැවැත්තුවා. ඒ පෙන්වීම අපි අවුරුදු දෙකක් යුද්ධ කෙරුවා ත්‍රස්තවාදීන් එක්ක, කවදාවත් එහෙම වාරණයක් දැම්මේ නැහැ. ඒකට හේතුවක් තියෙනවා. මොකද ජනතාව රටේ ආරක්ෂාව ගැන යම්කිසි අවබෝධයකින් ඉන්න ඕනේ. උන්ට තක්සේරු කරගන්න පුළුවන් වෙන්න ඕනේ තමන්ගේ ආරක්ෂාව මොකද්ද කියලා. අපි දැක්කයි අවුරුදු 30 අවුරුදු කාලේ අපේ පාරවල්වල බෝම්බ පිපිරෙනවා වගේ අනාවරණය වෙනවා නම් අපේ ඒ ජනතාව තමන්ගේ පවුල් පිටින් ඒ සම්බන්ධයෙන් කටයුතු කරුවා. ඔවුන් එක වාහනේ ගියේ නැහැ, විවිධ වාහනවල ගියා, එක පාර ගියේ නැහැ. පාසල් වලට යම්කිසි බලපෑමක් තියෙනවා නම් අපි දැක්කා පාසල් වලට ගිහලා තමන් ඒවා මුර කරනවා. ඉතින් රටට ඒක හරියට දැනුම් දෙන්න ඕනේ. මේ රජය ඒක කරන පාඩක් පේන්නේ නැහැ. ජන අගමැතිතුමා කියනවා දැන් මේ ත්‍රස්තවාදී අන්තවාදී අවසන් කරලා තියෙන්නේ කියලා. ඒකම මැති ඇමතිතුරු රජයෙන් මෙවිලා කියනවා මේක ඉවර කරන්න තම අවුරුදු 6ක් යනවා කියලා. පොලිසිය මාධ්‍ය ප්‍රකාශ විතින් විට ඇවිල්ලා කියනවා අවි ආයුධ ඒ වගේ සහරාන් කියන ත්‍රස්තවාදී එක්ක සම්බන්ධ පුද්ගලයෝ තාම අත්අඩංගුවට ගන්නවා කියලා. ඉතින් මේ සම්බන්ධයෙන් අපේ ඒ අපැහැදිලි තත්ත්වය ගැන ඒක ඉතාම අහිතකරයි කියලා මේ අපේ නායක ස්වාමීන් වහන්සේලා ඇතුළු ගරුතුර සංග්‍රහණය මල්ගම් රංජිත් කාර්ඩිනල්තුමා කතෝලික සභාව මේක දන්නලා තියෙනවා. මෙහෙම ජනතාව ගේ මේවා වසන් කරන්න එපා, ඇත්ත தත්ත්ව ජනතාවට කියන්න කියලා. අපි ජාතියක් කැටියට රටක් කැටියට අපේ ජාතික ආරක්ෂාව සම්බන්ධයෙන් හැමතිස්සෙම වැඩි උනන්දුවක් නොදක්වපු රටක්. අපි කියමු 1971 අපිට නිදහස් ලැබිලා අවුරුදු 23කට පස්සේ ආ ජනතා විමුක්ති කැරල්ල ආවම රටක් හැටියට ඒකට මුහුණ දෙන්න සූදානම් වෙලා හිටියේ නැහැ. දවසකින් විතර ජනතා විමුක්ති පෙරමුණ නගර ගණනාව, පොලිස් ස්ථාන ගණනාව කක්වත් කරගත්තා. හමුදාවට අවශ්‍ය අවි වතුරන් වල අඩුපාඩු තිබ්බා. මුලින්ම ප්‍රවාහණය කරන්න හමුදා කණ්ඩ ප්‍රවාහණය කරන්න තරම් රත තිබෙන්නේ නැහැ හමුදාවේ. ඒ වගේම තමයි අපි දැක්කා අර 80 දශකයේදී නියපොත්තෙන් කඩන්න තිබු දෙමළ බෙදුම්වාදය අපේ පාලකයන්ගේ දුර්වලකම නිසා ඒක දිගින් දිගින් අවුරුදු 25 ඇදිලා ගියා. ඒ නිසා අපිට විශාල මිනිස් ජීවිත සංඛ්‍යාවකින් නැති වුණා. පෞද්ගලික සහ රජයේ සම වෙන්න රජයේ දේපළ විශාල වශයෙන් නැති වුණා. ඒක නිසා මේ හදිසියේ මේ අවධාරණය වුණු මුස්ලිම් අන්තවාදය මේ රජයේ තමන් තියෙන සියලු සම්පත් යොදා මේක විනාශ කරන්න ඕනේ. මේක ඉදිරියට ගෙන යන්න පුළුවන් කමක් නැහැ. අපිට දෙමළ ඒ බෙදුම්වාදය ඉදිරියට ගෙනිච්චා වගේ ගෙනිච්චොත් අපිට මේ රට ආපහු ඉතුරු වෙන්නේ නැහැ. ඒකට සියලුම සම්පත් යොදා අපි අපේ මුස්ලිම් ජනතාව මේ අන්තවාදයෙන් බේර ගන්න ඕනේ. ඒ මුස්ලිම් ජනතාව බේර ගන්න පුළුවන් එකම ක්‍රමය තමයි මුස්ලිම් අන්තවාදය විනාශ කිරීම. ඒක මේ රජයට දැන් කරන ආකාරයට මට නම් පේන්නේ ඒක වෙනවා කියලා. විශේෂයෙන්ම මේ රජයත් එක්ක ඉන්න මුස්ලිම් පක්ෂ එක්ක ඒක කරන්න අපහසුතාවක් තියෙනවා කියලා මට පේනවා. රටක ජාතික ආරක්ෂාව කියන්නේ මොකද්ද? ඒක පූර්ණ ආරක්ෂාව රටේ. ඒකට භෞමික අඛණ්ඩතාවය, ජනතාවගේ ආරක්ෂාව, ජනතාවගේ දේපළ, රජයේ දේපළ, එතකොට රැකියා, ව්‍යාපාර, අපේ රටේ සම්පත්, මුහුදේ තියෙන්න පුළුවන්, ගොඩ තියෙන්න පුළුවන් ඒවා ඔක්කොම එකට වෙනවා. රාජ්‍ය ආරක්ෂාව තහවුරු කිරීම රටේ තිරසාර සංවර්ධනයට අවශ්‍යම දෙයක්. රටේ ආරක්ෂාව
ආරක්ෂාව නියමිත පරිදි ක්‍රියා වුණේ නැත්නම් සංවර්ධනයේ ඉදිරියට ගෙනියන්න බෑ. ඒ වගේම අපිට තව ලොකු ප්‍රශ්නයක් තිබ්බා. ඒක තමයි අපි නිදහසෙන් පස්සේ ආරම්භයේ වසර කීපයකට හැර අපිට බැරි වෙලා තියෙනවා අර යටත් විජිත මානසිකත්වයෙන් මිදිච්ච රටේ ආරක්ෂාවට මුල් තැන දෙන එතකොට දේශප්‍රේමී නායකයෝ අපේ රට පාලනය කරන්න පත් කරගන්න. ඒ වගේම අපි දැක්කා එහෙම එක්කෙනෙක් අපි පත් කරගත්තම ඒ 2005 එහෙම නායකෙක් මේ රටේ රටට පත් කෙරුවා. ඒ නායකයා අවුරුදු දෙකමාරක් තුළ ඒ යුද්ධය නිම කෙරුවා. රටේ කවදාවත් නොවිරු සංවර්ධනයක් ඇති කෙරුවා. හැබැයි අර යහපාලනය කියන හුදු වචනයකට මුලා වෙලා එතුමාව පරාජය කළා. විදේශ වලට ගැති ඔවුන්ගේ උපදෙස් ගන්න අපිට විරුද්ධව දිගටම වැඩ කරපු කොට ත්‍රස්තවාදී අවසන් කරනකොට අපිට විරුද්ධව වැඩ කරපු කණ්ඩායමක එක්කව වෙලා රජයක් හදලා පාලනය කරන්නේ. ඒක තමයි මේ රට වෙලා තියෙන්නේ අද. ඒකම අපි රට යටත් විජිත රට මේ රටවල් හැටියට යටත් විජිත රටවල් නිදහස් වෙනකොට අපි ඒ ඉස්සෙල්ලම නිදහස් වෙච්ච රටවල් වලින් එකක්. අපි එක්ක මේ කලාපේ ඉන්දියාව, පකිස්තානය, මියන්මාරය, දකුණු කොරියාව, උතුරු කොරියාව, ඊස්ට්‍රාලිය, පැලස්තීනය වගේ රටවල් කීපයක් නිදහස් ලැබුවා. අපිට පස්සේ තමයි මැලේසියාව, සිංගප්පූරුව කියන රටවල් නිදහස් වුණේ. අපි නිදහස ලැබෙනකොට අර බ්‍රිතාන්‍යයන් හදලා තිබ්බ ශක්තිමත් යටිතල පහසුකම් මේ කාලේ මානව සම්පත් නිසා අපි ආසියාවේ ඉදිරියෙන් හිටියේ. අපි දෙවෙනුවට හිටියේ ජපානයට විතරයි ආදායමෙන්. අපිට ආසියාවේ තිබ්බ හොඳම වරාය තිබ්බා, හොඳ දුම්රිය සේවාවක් තිබ්බා, සතුටුදායක මාර්ග පද්ධතියක් තිබ්බා, විශිෂ්ට රාජ්‍ය සේවයක් තිබ්බා, පිළිගත හැකි අධිකරණයක් තිබ්බ රටක් මේක. නමුත් අද වෙනකොට අපි එක නිදහස් ලැබූ සියලුම රටවල් පහේ අපිව පසු කරගෙන ඉදිරියට ගිහිලා තියෙනවා. අපිට අත්පත් කරගන්න පුළුවන් වෙලා තියෙන්නේ ආසියාවේ මත්කුඩු වෙළඳාම් කරන කේන්ද්‍රස්ථානයක් හැටියට මේ රට දැන් පත් වෙලා තියෙනවා. අපේ පාසල් ළමුන් අපේ බාල පරම්පරාව අපි දකිනවා මත්කුඩු වලට ඇබ්බැහි වෙනවා. පාසල් ළවට මත්කුඩු අලෙවි වෙනවා. ඉදිරියේදී තියෙන දෙමව්පියන්ට තියෙන ප්‍රමුඛම ප්‍රශ්නේ ත්‍රස්තවාදී බෝම්බෙට වඩා මේ ළමයින්ගේ මත්තු උදරින් බේරගන්න. රටකට තියෙන ලොකුම ප්‍රශ්නේ රට අස්ථාවර වෙනවා මත්කුඩු රටේ අපිට ඒක නැති කරගන්න බැරි වුණොත්. අපේ පාර්ලිමේන්තුවෙත් අපිට ආරංචි වුණා මේ අර කොකේන් උරන ඇමතිවරු ඉන්නවා කියලා. මැති ඇමතිවරු ඒ වගේම අපි දකින්න අපේ වැලිකඩ සිර මරණ දඬුවම් ලැබලා මේ සිරේත් ඉන්න සිරකරුණුත් මේ මත්කුඩු ජාවාරම් කරනවා කියලා. ඉතින් මේ සම්බන්ධයෙන් අපිට මේ රජය ගැන එච්චර විශ්වාසයක් තියන්න බෑ. මේ ඉතුරු මාස දෙක තුන මේක අවසන් කරයි කියලා ජනාධිපතිතුමා යම්කිසි කර්තව්‍යයක් කරනවා මේ මත්කුඩු සම්බන්ධයෙන්. අපි එතුමා ගන්න ඒ වැඩ කොටස සම්බන්ධයෙන් ඒ මත්කුඩු වලට විදුරුද කරන ඒ ක්‍රියාවලිය ප්‍රශංසා කරනවා. හැබැයි එතුමා තව වැඩි කලක් නැහැ. ඒක මෙතුමා වැඩ පටන් ගන්න වැඩ හරියට ඉවර කරන්නේ. ඉතින් ඒක නිසා අපිට බලාපොරොත්තු වෙන්න බෑ මේක ඉවරයකට යයි කියලා. අපි 2000න් පස්සේ අදට අවුරුදු 70ක් විතර ජාතික ආරක්ෂක ප්‍රතිපත්තියක් නැතුව ඉදිරියට යන රටක්. අපිට ජාතික ආරක්ෂක ප්‍රතිපත්තියක් නැහැ. නිශ්චිත වැඩසටහනක් නැහැ. එන ජනාධිපතිවරු, එන හමුදාධිපතිවරු ඔවුන් එකතු වෙලා ඒ වෙලාවේ තියෙන මොකක් හරි ඒ තර්ජනයට මුහුණ දීමට යම්කිසි ක්‍රියාමාර්ගයක් ගන්නවා. හැබැයි ඉදිරියේදී අර දැන් ප්‍රියත් බන්දු අපේ හිටපු සභාපතිතුමා කිව්වා වගේ මේ ජාතික ආරක්ෂාව වැනි ඒ සියලු ශ්‍රේෂ්ඨයන් වලට දැන් ප්‍රතිපත්ති හදාගෙන යනවා. මම මේ කණ්ඩායමේ නැහැ. හැබැයි මම දන්නවා ඒක දැන් ඉවරයි කියලා. ඒක අවසන් වෙලා තියෙන ජාතික ආරක්ෂාව සහ නිදි ආසාමය ඉදිරියේදී ඒ සම්බන්ධයෙන් යම්කිසි ක්‍රියාවලියක් එනවා. ඒ කියන්නේ සියලුම රජයන් සියලුම මේ රට පාලනය කරන්න ඉන්න පාලකයන්ට අනුගමනය කර යුතු ක්‍රියාමාර්ගයක්. අපිට මේ ජාතික ආරක්ෂක ප්‍රතිපත්තියක් නැති නිසා අපිට රටක් හැටියට සෑහෙන බලපෑම ඇති වුණා. ඒකම අපි දැක්කා රණවිරුවන්ගේ ජීවිත විශාල වශයෙන් හරි ප්‍රතිපත්තියක් නැතුව තීරණ ගන්නකොට නැති වුණා. 1987 වදමාරච්ච ක්‍රියාවලිය
කාලේ එතකොට අපි හමුදාව හිටිය අපි දැක්ක ප්‍රභාකරන් කොටු වෙලා හිටිය ඒ කොටු වෙලා ඉන්න අවස්ථාවේ ඉන්දියාවෙන් බලපෑම් එනකොට ඒ හිටපු ජනාධිපතිතුමා ඒ ප්‍රභාකරන්ට නිදාසෙන් ඉඩ දුන්නා. හැබැයි 2009 නන්දිකඩාර කලපුවේ ප්‍රභාකරන් හිර වෙලා ඉන්නකොට ඒ වගේම බලපෑම් ආවා. අපේ වාසනාවකට එවිලි හිටපු නායකයා පුළුවන් වුණා ඒක කළමනාකරණය කළා. අපේ රට බේරගන්න අද අපිට මෙහෙම කතා කරන්න පුළුවන් වෙලා තියෙන එකයි. ඒ වගේ අපි දැක්ක 1989 ඒ හිටපු ජනාධිපති කෙනේ පළවෙනි වරට ඔහුගත් තීරණයක් මත ඔහු එක කොටි සංවිධානයක තිබ්බ සම්බන්ධතා නිසා පළවෙනි වරට කොටි සංවිධානයට ස්වයංක්‍රීය අවිදුන්නා. ඒ අවස්ථාවේ අපේ හමුදාවෙත් සියලුම අංශවලට ඒ ස්වයංක්‍රීය අවිදිබිනේ තිබුණේ නැහැ. අවිදුන්නා, වතුරන් දුන්නා, සල්ලි දුන්නා. ඒ එතුමා කවදාවත් හිතුවේ නැහැ මේ අවස්ථාවේ අවි නැවතත් අපි වෙත එල්ල වෙයි කියලා. ඒ වගේම අපි දැක්කා ඒ වකවානුවේම සමන්තුරේ කල්මුණේ අකරපත්ත පොලිස් ස්ථානවල 600ක් පොලිස් නිලධාරීන්ට නියෝගයක් දුන්නා. ඒ සටන් විරාමයේ නෙමෙයි සාකච්ඡා හරියන්නේ නැහැ වගේ දැනගුණා යටත් වෙන්න කියලා. අන්තිමේ පොලිස් නිලධාරීන් 600කින් මලකඳවමත් නාදින්න දෙන්න බැරි වුණා. අපේ මේ වත්මන් අගමැතිතුමා 2002 ජනාධිපතිත්ව කියන්නේ නැතුව පාර්ලිමේන්තුව දන්නේ නැතුව ගිහිල්ලා ප්‍රභාකරන් එක්ක සටන් විරාම ගිවිසුමක් ඇති කරගත්තා. අර නෝවිජියන් රජයේ මැදිහත් වීමේ. ඒ අවස්ථාවේ අපේ රටේ ඒ තීර නැගිනහිර උතුරු භූමියෙන් විශාල ප්‍රමාණයක් ත්‍රස්තවාදීන් තතු කරගත්තා. මම 2006 යනකොට උතුරු නැගිනහිර ආණ්ඩුකාරවර හැටියට ඒ පළාතේ තිබ්බ උගත් ප්‍රදේශ මටවත් යන්න බෑ. ඒවට නම් කරලා තිබ්බේ රජයේ නොවන පාලන ප්‍රදේශ කියලා. එතුමා ඒ බාර දුන්න ප්‍රදේශවල LTT උසාවි ගෙන ගියා. පොලිසිය තිබ්බා, බැංකු තිබ්බා. හැබැයි ඊටත් වඩා ඒ ප්‍රදේශයේ අපේ ප්‍රදේශ වුණ නතු කරගත්තා. ඒ අවුරුදු 4 තුන ඒ ප්‍රදේශීය අහිංසක දෙමළ තරුණයන්, ශිෂ්‍යාවන්, ශිෂ්‍යෝ ඔවුන්ගේ සංවිධානයට බඳවගත්තා. ඊට යාබද මුහුදේ දිගින් දිගට අවි ගොඩ බෑවා. 2006 ජනාධිපති මහින්ද රාජපක්ෂ මේ රටේ නායකත්වයට පත් වෙනකොට LTT දෙගුණ තෙගුණ වගේ ශක්තිමත් වෙලා තිබ්බා. අදත් එතුමා එවැනිම ක්‍රියාවක් කරන බව අපිට පේනවා. මේ වන විට ජනාධිපතිතුමාට දන්නේ නැතුව, පාර්ලිමේන්තුව දන්නේ නැතුව කැබිනට් එකට වසන් කරලා එතුමා ඇමරිකාව සමග ඇක්සා ගිවිසුමක් අත්සන් කරනවා. ඇක්සා කියන්නේ ඇක්විෂන් ඇන්ඩ් ක්‍රොස් සර්විසින් ඇග්‍රීමන්ට්. මේක හරි ලේසියට කියනවා, මේක ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාත් අත්සන් කළා හිටියන්නේ ලේකම් කාලේ. ඔව්, එතුමා අත්සන් කළා තිබ්බා. හැබැයි මේ ගිවිසුම නෙමෙයි. එතුමා අත්සන් කළා තිබ්බේ ඇමරිකාවේ යුද නෞකාවකට, යුද ගුවන් යානයකට ඕනෑම අවස්ථාවක අපිට දන්නලා අපේ වරායකට, ගුවන් තොටුපළකට ඇවිල්ලා අවශ්‍ය සැපයුම්, ඉන්ධන තමන්ට ඕන නම් තමන්ගේ ක්‍රූ එක වෙනස් කර, ඒ කියන්නේ සේවකයා වෙනස් කරගන්න පුළුවන්. හැබැයි ඒ නිශ්චිත කාල පරිච්ඡේදයක ඉඳලා යන්න ඕනේ. හැබැයි ඒකත් අත්සන් කළා තිබ්බේ අවුරුදු 10කට. හැබැයි හුඟක් කට්ටිය දන්නේ ඒක අත්සන් කරපු නිසා අපි ඒ කාලේ යුද්ධයක් අපිට තිබ්බා 2007. ඒක අත්සන් කරන විට අපිට ඇමරිකාවෙන් කවදාවත් නොලැබුණු ප්‍රතිලාභ ලැබුණා. අපි පළවෙනි වරට ඇමරිකන් චන්ද්‍රිකා ඔස්සේ අපේ නාවික හමුදාවට ඔත්තු ලැබුණා LTT නැවතින්නේ කොහෙද කියලා. ඒ අනුව ඒ මහමුදේ අර අවි ගබඩා කියලා නාවික හමුදාව විනාශ කරුවේ ඒ ඇමරිකා ඔත්තු වලින් ලැබුණු තොරතුරු අනුව. ඒකම අපේ තිබ්බා නාවික හමුදාවේ තිබ්බා, ගුවන් හමුදාවේ තිබ්බා, ඇමරිකාවේ යාත්‍රා අවි මැදාරියේදී යුද්ධේ පටන් ගත්තා. මේකට සම්බන්ධක ආවා. ඒකට අමතර කොටස්වත් ගෙන්න ගන්න බැරි තත්ත්වයක් තිබ්බේ. ඒවා ක්‍රියාත්මක කරන්න ඒවා අපිට ලැබුණා ඇමරිකාවෙන්. ඉතින් ඒ ඇක්සා ගිවිසුමෙන් අපිට ගොඩාක් ප්‍රයෝජනයක් තිබ්බා. හැබැයි දැන් මේ ඇක්සා කියන ගිවිසුමත් එක්ක තව ගිවිසුමක් මේ ආණ්ඩුව අත්සන් කළා නැද්ද කියලා කියන්නේ. මොකද පාර්ලිමේන්තුවේ ප්‍රශ්නයක් ගාව මේකට හරි උත්තරයක් ලැබෙන්නේ නැහැ කාටවත්. සෝෆා කියලා ගිවිසුමක් අත්සන් කරනවා, එක්ක අත්සන් කරලා ඒකට කියන්නේ ස්ටේටස් ෆෝස් ඇග්‍රීමෙන්ට් කියලා. තව එකක් තියෙනවා CMCC, කම්පැක්ට් මිලිනියම් චැලෙන්ජ් කෝපරේෂන් කියලා. දැන් ඒ ගිවිසුම් එක්ක අර මම ප්‍රථම කිව්ව ඇමරිකාවේ යුද නැවකට, යුද ගුවන් යාත්‍රාවකට, ගුවන් ආසන්ත්‍රාවකට ඕනෑම අවස්ථාවක ඔවුන්ට හිතන වෙලාවක
අපේ රටට එන්න පුළුවන්. දන්වන්න අවශ්‍යතාවයක් නැහැ. ඇවිල්ලා උන්ට නිශ්චිත කාලයක් නෙමෙයි උන්ට ඕන කාලයක් රැඳෙන්නත් පුළුවන්. දැන් ඊට තමතුර භයානකදී ඒ එන කාර්ය මණ්ඩලයට ඒ නැව්වල එන සෙබළුන්ට අපේ රටේ ඕනෑම තැනක ආගමන විගමන රෙගුලාසි වලින් අයින් වෙලා පාස්පෝර්ට් එකක් නැතුව ඕනෑම ප්‍රදේශයකට සැරිසරන්න පුළුවන් නිල ඇඳුමේ. නිල ඇඳුම විතරක් නෙමෙයි අවිදරාගෙන ඔවුන්ගේ ගුවන් විදුලි යන්ත්‍ර අරගෙන ඔවුන්ගේ වාහනවල. ඒක ඉතාම දරුණු තත්ත්වයක්. අපේ රටේ ඒකීයභාවය භෞමික අඛණ්ඩව කියන හැම මේවලටම මේක පටහැනි. ඉතින් මේ සම්බන්ධයෙන් ජනතාව මේ සම්බන්ධයෙන් අවබෝධයක් දැනග ලැබෙන්න ඕනේ. මොකද මේ සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවටවත් දන්නේ නැහැ, ජනාධිපතිතුමාත් දන්නේ නැහැ, කවුරුත් දන්නේ නැහැ. කැබිනට් එකට දන්නලා තියලා කියනවා අපිට ආරංචි. කැබිනට් එකට මම දැක්කා ওই පාර්ලිමේන්තුවේ විවාදයක් තුල කියනවා ඒක දුන්නා කියලා. හැබැයි එතන හිටපු කට්ටිය කියනවා දීලා නැහැ මුළු ගිවිසුම. මේකෙන් ඒකට අනුගත වෙන ඒ ඇනෙක්ස්ටර්ස් කියන ඒවා දීලා නැහැ කියලා. ඉතින් මෙහෙම නායකයෝ අපි පත් කරගත්තම අපිට විඳින්න වෙන්නේ මේ වගේ දුක් තමයි ඉදිරියේදී. යහපාලන රජය බලයට එන අවස්ථාවේ ගත්තේ මම කියපු හුඟක් තීරණ නිසා, උන් කරපු ක්‍රියා නිසා. අර පාස්කු ඉරුදින ඒ ප්‍රහාරය වෙන අවස්ථාවේ අපේ රටේ ආරක්ෂාව හොඳටම ගිලිහිලා තිබ්බේ. ඒ තත්ත්වයට අර ජනාධිපතිතුමත් අගමැතිතුමත් අතර තියෙන විරසකයත් අර සීතල යුද්ධයත් බලපෑවා. අපේ රටේ ආරක්ෂාව නැතිවීමට මම දකින හැටියට ප්‍රධාන හේතුනේ මේ රජය අටව ගන්න අවස්ථාවේ මේකට විවිධ පක්ෂ තිබ්බා, විවිධ කණ්ඩායම් තිබ්බා, විවිධ රජයේ නොවන ආයතන තිබ්බා. මේ ඔක්කොටම තිබ්බා බටහිර රටවල් එකතු වෙලා තිබ්බා. මේ ඔක්කොටම තිබ්බා තමන්ට වෙනමම සැලසුම් විලම ඉලක්ක තිබ්බා. මේව එකට ගියේ නැහැ, ගැටීම් ඇති වුණා. ඒ හැම ගැටීමේදී අන්තිමට ඒකෙන් බාධා ඇති වුණේ අර අපේ ආරක්ෂක තත්ත්වයට. ඒකම මේ රජය ඉතාම සූක්ෂමව දහන්මිණි සංශෝධනය ව්‍යවස්ථාවට ඇතුළු කරගත්තා. ඒ තුළින් විකෘති පාර්ලිමේන්තුවක්, විපක්ෂයක් නැති පාර්ලිමේන්තුවක් ඇති කරගත්තා. විපක්ෂයයි රජය එක්කව වෙලා මේ රට විනාශ කරනකම් අනිත් පාර්ලිමේන්තුවේ මැති අමුතුරුන්ට හඬක් නගන්න අවස්ථාවක් ලැබුණේ නැහැ. ඒ වගේම තහනම් කරලා තිබ්බ කොටි හිතවාදී සංවිධාන බොහොමයක් ඒ තහනම් ඉවත් කරන්න කටයුතු කරුවා මේ රටේ මේ රජය. අපේ රටේ විතර නෙවෙයි ජාත්‍යන්තරව ඒ තහනම ඉවත් කරලා තියෙන්නේ දැන්. ඒ වගේ දේශපාලඥයන් පිනවීමට කඳවුරු අනුකණ්ඩ වෙනස් කෙරුවා. බුද්ධ්‍යංශ විහුවය එහෙම් පිටින්ම වෙනස් කරුවා. ඉස්සර බුද්ධ්‍යංශ වැඩ කරුවේ එක ලොක්කෙක් යටතේ. හැබැයි ඒක වෙන වෙනම බුද්ධ්‍යංශ ක්‍රියාත්මක කරුවා. ඒ මගින් ඔවුන්ට ලැබෙන තොරතුරුවත් උන් හුවමාරු කරගත්තේ නැහැ. කොටිම ඉන්දියාවෙන් ලැබිච්ච තොරතුරු බුද්ධි තොරතුරුවත් හරියට විශ්ලේෂණය කරන්න බැරි තත්ත්වයක් ඇති වෙලා තිබ්බා. සංහිඳියා මුවාවෙන් අපි දැක්ක විවිධ ජන කොටස් වලට විවිධ විදිහට නීතිය කඩන්න ඉඩ දීලා තිබ්බා. අපි දන්නවා සමහර පළාත්වල අපි කියමු සාමාන්‍ය මෝටර්සයිකලකට යන මිනිහෙක් හෙල්මට් දාන්න ඕනේ නෙමෙයි රටේ නීති හැටියට. ඒකවත් හරියට ක්‍රියාත්මක වෙන්නේ නැති ප්‍රදේශ ගොඩක් තියෙනවා. වග කියන තනතුරු වලට සුදුසුසම් දැයමට බැරි වුණා. දැන් අපි මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමාගේ කාලය ඒ වසර 9ටම හිටියා එක ආරක්ෂක ලේකම් කෙනෙක්. හැබැයි මේ යහපාලන රජේ වසර 4 මාලට ආරක්ෂක ලේකම් වරු 5 දෙනෙක් ඉඳලා තියෙනවා. ඉතින් 5 දෙනෙක් ඉන්න රටක ආරක්ෂාව ගැන මොනවා කියන්නද? හැබැයි මේ ඔක්කොටම වඩා මේ රජය කරපු ද්‍රෝහිම ක්‍රියාව තමයි එක්සත් ජාතීන්ගේ සංවිධානයේ අපිට විරුද්ධව නඩුවක් කියන්න පටන් ගත්තා. ඔය මානව හිමිකම් සංවිධානයට ගිහිල්ලා ඒකෙදි අපේ හමුදාව යුද අපරාධ කෙරුවා කියලා පිළිගෙන ඒ සම්බන්ධයෙන් පරීක්ෂණයක් පවත්වන්න උන් එකඟ වුණා. සාමාන්‍යයෙන් රටක් අපි කියමු යුද අපරාධ කෙරුවා කියලා අපි එක්සත් ජාතික සංවිධානයට කියලා කියන්නේ කෙරුවේ නැහැ කියලා. දැන් ඊශ්‍රායලය කරන්නේ ඒකයි, පකිස්තානය කරන්නේ ඒකයි, කොටිම ඇමරිකාවයි ඉංගලන්තය කරන්නේත් ඒකයි. මේ ඊයේ පෙරේද තෙරේසා මේ බ්‍රිතාන්‍යයේ අගමැති මේ ඩොනල්ඩ් ට්‍රම්ප් කිව්වා අපේ හමුදාවල් ඉරාකයේ සිරියාවේ කරනවා ගැන පරීක්ෂා කරන්න බෑ කියලා. කොටිම ඩොනල්ඩ් ට්‍රම්ප් එක්සත් ජාතීන්ගේ මේ මොකද්ද මේ මානව හිමිකම් සංවිධානය අයින් වුණා පරීක්ෂා කරන්න ගියාම. අපි ගිහිල්ලා අපි නොකරපු වරදකට අපි ගිහිල්ලා අපිට විරුද්ධව චෝදනාවක් ඇමරිකාවත් එක්ක එකහුව වෙලා පනව ගත්තා. දැන් ඒකේ මොකද වුනේ? අපේ රට අවුරුදු 30ක් තිබ්බ යුද්ධයක් අවසන් කරගත්තේ අපේ රණවීරුව නැත්නම් අපේ හමුදාවන් නිඳා කෙරුවා.
අපේ යුද්ධේ අවසන් වෙච්ච ගමන් අපේ රටට දිගට හරහට වෙන රටවල් වලින් ආව මේ සම්බන්ධයෙන් අපේ අත්දැකීම් ලබා ගන්න අපේ වෙනම සම්මන්ත්‍රණ තිබ්බා. අපේ හමුදාවට ඒ තරම් ගෞරවයක් පිළිනම් තිබ්බා. හැබැයි මේ රජ ඒ එහෙ පිටි මේ ගෞරවය නැති කෙරුවා. කොටින්ම ඒ හමුදාව මෙහෙවපු ඒ ජෙනරාල්වරුන්ට දැන් ওই බටහිර රටකට ගියොත් මේගොල්ලන් මෙහි පණක් ගෙනල්ලා යෝජනා ගෙනල්ලා සම්මත කරගෙන ගැසට් දාලා තියෙනවා. ඒ බැරි වෙලාවත් ඒ රටකට ගියොත් ওই බොරු චෝදනාවක් දාලා ඔවුන් අත්අන්න කොට අරන් අර මේගොල්ලන් බොරු කියන්නේ නැහැ. ඒ ජාත්‍යන්තර උසාවියට දාන්න පුළුවන්. යුද අපරාධ කෙරුවා කියලා. එතකොට ඒ නිලධාරියා තමන්ගේ අර පෙන්ෂන් මුදලෙන් ඒ පිටරටින් ඉඳන් නඩු ගන්න වෙනවා. මොකද රටවත් ඒකට හවුල් වෙන්නේ. අපි භූගෝලිය අතින් අපි පිහිටීම ගැන අපි හරිම ආඩම්බර වුණා ඉස්සර ඉඳන්. අපි කිව්වේ ඉන්දියන් සාගරයේ මුතු ඇටය කියලා. හැබැයි මේ අපේ භූගෝලිය ඒ පිහිටීම අපේ වාසියට සහ අවාසියට පත් වෙලා තියෙනවා. විශේෂයෙන්ම චීනය ලෝක බලවතෙක් වෙන්න පටන් ගත්තට පස්සේ. චීනය අප්‍රිකාවේ ආසියාවේ චීන එක්ක සම්බන්ධකම් තියෙන රටවල් වල යටිතල පහසුකම් ගොඩ නගන්න ආයෝජන කරනවා. හැබැයි චීන ආයෝජන කරන්නේ මම හිතන්නේ මේ තමන්ගේ යුද ශක්තිය ප්‍රවර්ධනය කිරීම නෙමෙයි, ඔවුන්ගේ වෙළඳාම. ඔවුන්ට ඒක දිගටම කරගන්න පුළුවන් විදිහට ඔවුන් සේද මාවතක් ගොඩබිමිනුයි මුහුදෙනුයි හදාගෙන යනවා. ඉස්සර ඉඳන් චීනට තිබ්බා. හැබැයි මේ සම්බන්ධයෙන් ඉන්දියාවයි බටහිර රටවල් එච්චර කැමති නැහැ. ඉතින් අපේ මේ නායකයෝ ටික මේ රටේ ඉන්න දැන් ඔය අපි කියන බුද්ධිමත් නායකයෝ අපි පත් කරගත්ත ඕක තේරුම් ගත්තේ නැහැ. අපේ රටේ තියෙන මම හිතන්නේ ප්‍රියත් බන්දු ආචාර්යතුමා කිව්වා හම්බන්තොට වරායේ වැදගත්කම. මම ඒ ගැන කතා කරන්න යන්නේ නැහැ. හැබැයි ඒක ආරක්ෂක පැත්තෙන් බැලුවම මර්මස්ථානය. හම්බන්තොට තියෙන රටක් හම්බන්තොට තියෙන පාලනය කරන්න පුළුවන් රටකට මේ ඉන්දියන් සාගරේ පාලනය කරන්න පුළුවන්. ඉතින් අපි මේක චීනයට දුන්නා මොකද්ද අපි කරුවේ? අපි ඇමරිකාවයි ඉන්දියාවයි අපේ ඇඟට ඇදලා ගත්තා. නැත්නම් ඇමරිකාවයි ඉන්දියාවයි කවදාවත් අපේ රටට ඇවිල්ලා අපේ අභ්‍යන්තර කටයුතු වලට ඇඟිලි ගහන්න පටන් ගන්නේ නැහැ. ඔය ඇක්සා සෝෆා ඔය CMCC කියන ඔක්කොම ගිවිසුම් මේ හම්බන්තොට වරාය දුන්න නිසා. අවුරුදු 99 බදු දීලා ඇති. ඒක අපි කතා කරමු මේ අපේ ආර්ථික පැත්තෙන්. හැබැයි ඒක බදු දුන්න නිසා අපිට දැන් වෙලා තියෙන්නේ අපි ඇමරිකාවයි ඉන්දියාවයි අපේ ඇවිල්ලා ඔවුන්ගේ සොල්දාදුවන් අපේ රටට කකුල් තියන්න දැන් බෙරදරනවා. ඉතින් මේක තමයි අපිට දැනට තියෙන ආරක්ෂක තත්ත්වය. මම ඇත්තටම අද කතා කරන්න බලාපොරොත්තුුන්නේ නැහැ මොකද්ද අපේ ආරක්ෂාව ඉදිරියට ගෙනියන්නේ කියලා. අපේ හමුදාවල් කොච්චරද, සංඛ්‍යාව කීයද, නැව් කීයක් තියෙන හොඳ ගුවන් යාන කිය, ඒක මම හිතන්නේ මේ සභාවට අවශ්‍ය නැහැ. හැබැයි දැනට රටේ තියෙන තත්ත්වේ තමයි මම කිව්වේ. ඉතින් අපිට ඉදිරියේදී මැතිවරණයකට මුහුණ දෙන්න සිදු වෙනවා. අපි ඔක්කොම දන්නවා ඒක. ඒක හරිම තීරණාත්මක මැතිවරණයක්. අපි හරි නායකයෙක් පත් කරගත්තේ නැත්නම් අපිට අනිවාර්යයෙන්ම මීටත් වඩා මේ රට පහළට යනවා. ඒක නිසා මම හිතනවා ඔබ සියලු දෙනාම හරි තීරණයකයි කියලා. මම මීට වඩා කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ නැහැ. මම නියද වෙනවා. ඔබ සියලු දෙනාටම ජය වේවා.